මේ වෙනකොට ලංකා විදුලි මණ්ඩලයේ සතු ප්‍රධාන පෙළේ විදුලි බලාගාරයක් වන කැලණිතිස්ස පිහිටි මෙගාවොට් 165ක ධාරිතාවකින් යුත් ද්විත චක්‍රීය බලාගාරය විසින් විදුලියෙන් ඉපදීම ඊයේ සැන්දෑවේ හවස 4 ඉඳලා සම්පූර්ණයෙන්ම නවතා දමා තියෙනවා. ඒකට හේතුව නැප්තා සැපයුම CPC එකෙන් බලාගාරය වෙත දෙන නැප්තා ඉන්ධනීය සැපයුම නවතා දමලා තිනවා. හැබැයි අපට මේ වෙනකොට දැනගන්න ලැබිලා තියෙනවා CPC එකේ ගබඩා තුල තවත් අඩුම ගානේ දින 3කටවත් මේ බලාගාරයේ උපරිම වශයෙන් උපරිම ධාරිතාවයෙන් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක කළ හැකි වෙන පරිදි දින 3ක් සඳහා අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණය CPC එක සතුව තියෙනවා. නමුත් මොනෑම හෝ හේතුවක් නිසා මේ බලාගාරයට නැප්තා ලබා දීම නවතලා තියෙනවා. ඒ වෙනුවට මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා වෙස්කෝස් පුද්ගලික විදුලි බලාගාරය. මේ විදුලි බලාගාරය නවතලා දමලා වෙස්කෝස් පුද්ගලික බලාගාරයෙන් විදුලිය ජනනය කරන්න ගියාම ඒකකට රුපියල් 10කට වඩා වැඩි හෝ ආසන්න වියදමක් ලංකා විදුලි බල මණ්ඩලයට දරන්න වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දිනකට රුපියල් මිලියන 40ක අලාභයක් තවදුරටත් ලංකා විදුලි බල මණ්ඩලයට දරන්න සිදු වෙනවා. දැන් අපේ ප්‍රශ්නේ මේකයි. CPC එකත් ලංකා විදුලි මණ්ඩලයත් මේ ආයතන දෙකම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සතු ආයතන. වෙස්කෝස් කියන්නේ පුද්ගලික ආයතනයක්. ඒකකයකට රුපියල් 10ක පාඩුවක් වෙන පරිදි දිනකට රුපියල් මිලියන 40ක පාඩුවක් වාර්තා කරමින් මේ වෙනකොට ඇයි මේ පුද්ගලික බලාගාරයක් සඳහා විදුලිය ජනනය බාර දීලා තියෙන්නේ කියන එක අපිට ප්‍රශ්නයක්. ඇත්තටම මේක ජාතික වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය වශයෙන් ගත්තම වෙනම පාඩුවක්. ඒ වගේම මේ රටටත් මේ ජාතික වශයෙන් මේ පාඩුවක් මේ ඇමතිවරයා කරන්නේ ඇයි කියන එක මං හිතන්නේ මේ රටේ ජනතාව වහ ප්‍රශ්න කළ යුතුයි. අපට ඉන්ධන නැත්නම් වෙනත් විකල්පයක් වෙත යෑම පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඉන්ධන පෙනී බොහෝම කනගාටුදායක කාරණායි. ඉන්ධන ටික පෙනී ඒක බලාගාරයේ වෙත සපයන්නේ නැතුව වෙනත් පුද්ගලික විදුලි බලාගාරයකින් විදුලි ජනනය කිරීම මේක ඇත්තටම මහා සාපරාදී ක්‍රියාවක්. මේ සඳහා සම්පූර්ණයෙන්ම දඬුවම් කළ යුතුයි මේ රටේ ජනතාව. නැත්තම් මේ රට කොහාටද මේ ගෙනියන්නේ කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. මේ රට මේ වගේ ආර්ථික වශයෙන් අගහදයකට පැමිණලා තියෙන අවස්ථාවක මේවායේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ මේ රටේ ජනතාවට තවදුරටත්. මේවා ඉවර කරන්නේ අපි කවද්ද කියන එක මේ රටේ ජනතාව ඉදිරියේදී තීරණය කළ යුතුයි.